අපද්‍රව්‍ය කළමනාකරණය ලෝකයේ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවටද විශාල ගැටලුවක්. නිසි ලෙස කළමනාකරණය නොකරන ලද ඝන අපද්‍රව්‍ය හේතුවෙන් පරිසරය සහ ජලය දූෂණය වීම, විවිධ රසායනික ද්‍රව්‍ය පසට එකතු වීම වැනි අහිතකර ප්‍රතිවිපාක රාශියක් ඇති කරනු ලබනවා. කසල කළමනාකරණය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් යෝජනා කරනු පිණිස ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගිය ජූලි මාස පත් කරනු ලැබුවා. ඉංජිනේරු රෝහන් සෙනවිරත්න මහතා ඒ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබෙනවා. කමිටු නිර්දේශය ඇතුළත් වාර්තාව රෝහන් සෙනවිරත්න මහතා විසින් ජනාධිපතිවරයාට බාර දීම ඊයේ සිදු කෙරුණා. විශේෂඥ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා. වාර්තාවේ ඇති නිර්දේශ පිළිබඳව පූර්ණ පසු විපරමක නිරත වීමේ වැදගත්කම දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණා. කසල කළමනාකරණයේදී බාහිර පරිසර සාධක පිළිබඳව සැලකිලිමත් නොවීම හේතුවෙන් ජනතා විරෝධතා ඇති වූ බව පැවසූ ජනාධිපතිවරයා මැසි මදුරු ඌදුරමින් දුගඳ ඇතිවීම වැළැක්වීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළා. අමාත්‍ය ඩලස් අලහපෙරුම, ගාමිණී ලොකුගේ මහින්ද අමරවීර, රාජමාත්‍ය දුමින්ද දිසානායක, රොෂාන් රන්සිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර යන මහත්වරු, රාජ්‍ය නිලධාරීන් සහ විශේෂඥ කමිටු සමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.